සහ හෙද විවස්ථාව සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. एक करेंगे ना मित्र नाम पर मित्र की ना कराई दान्या वाड़ी ला इंदौया इसलिए इसलिए कहूँ उठ दे दोस्तों ला कराई दान्या है की ना මෙහිදී කොරෝනා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම විශේෂ රෝහල් සහ හදිසි හා අත්‍යවශ්‍ය සේවා අංශවල ප්‍රතිකාර අඛණ්ඩව පවත්වාගෙන යනු ලබනවා. හෙද ගැටළු වලට අපේක්ෂිත විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට පියවර ගන්නා බවයි එම සංගම් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ. මේ අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කර සිටියා. මේ වෙනකොට මුළු ලෝකයේම මේ කොවිඩ් වසංගතයත් එක්ක සටන් කරන වෙලාවක්. तर सौख्य अंश ගත්තාම सौख्य अंश ඉතාමත්ම දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටින අවස්ථාවක සමහර වෘත්තීය සමිති නායකයෝ කීප දෙනෙක් තමුන්ගේ පෞද්ගලිකව දේශපාලන න්‍යායකට යමින් ඔවුන්ට සුදුසු නැති නැත්නම් ඔවුන් බලාපොරොත්තු ඔවුන්ට ලැබෙන්නේ නැති නැත්නම් ඔවුන් සමගින් ජනතාව අපේක්ෂා නොකරන දේවල් මේ වෙලාවේදී ජනතාව ඉදිරියට තියලා නැත්නම් මේ කොවිඩ් වසංගතය ඉදිරියට තියලා ඔවුන් ඉල්ලා සිටීම ඇත්තෙම කනගාටුවට කාරණාවක්. රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණීන්ට අයත් සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කර තිබෙනවා. රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ඊට අදාළ ගැසට් පත්‍රය ඊයේ දින නිකුත් කරනු ලැබුවා. මීට පෙර රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණි වලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් වූ අතර එය පසුගිය වසරේ 61 දක්වා දීර්ඝ කර තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.